මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ යන හිසකෙස් නවතා වර්ධනය කරගන්න හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටීස්. පංච කල්යාණේ නනෝන සුන්දර රෝසපුවකට හිමිකම් කියන්නට අපි හැම කෙනෙක්ම සිහින දකිනවා. මේ පංච කල්යාණේ පිළිබඳව කතා බහ කිරීමේදී කේශ කල්යාණේට හිමිවැනි විශේෂතනක්. මොකද බොහොම නිරෝගීමත් කෙස් කලඹක් තියෙනවා නම් ඔබට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වෙන බොහොම සුන්දර කෙනෙක් වෙන්නට හැකියාවක් තියෙනවා. එහෙමනම් අද දවසේදීත් මේ සෝදානම් වෙන්නේ හිසකෙස් සඳහා ඔබේ හිසකෙස් සඳහා ප්‍රාණයක් ලබා දෙන වෙළඳපළේ තියෙන අංක 1 නිෂ්පාදනයක් වෙන රිවයිටීස් පිළිබඳව කතා බහ කරන්නට. විශේෂයෙන්ම මෙවැනි නිෂ්පාදනයක් අපි භාවිත කරන්නට කලින් අපි සොයා බලන්නට පෙළඹෙන කාරණයක් තමයි මේ නිෂ්පාදනයේ බෙදාහරින්නේ මොන ආයතනය කියන එක. ඒ කාරණාව පිළිබඳව කතා බහ කිරීමේදී රිවයිටීස් නිෂ්පාදනය කළ ඒ වගේ බෙදාහරින්නේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරා රටවල් 32ක තමන්ගේ ව්‍යාපාර කටයුතු සිදු කරන මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම. ඔවුන්ගේ ඒ වගේම තමයි ඔවුන්ගේ තේමාව වෙන්නේ තේමාව තමයි මානව සුවතාවය. ඉතින් ඒ දේවලුත් එක්ක ඔවුන් හැමදාමත් උත්සාහ කරන්නේ ඔබේ ජීවිතයට හොඳම දේවල් ලබා දෙන්න. එහෙමනම් අද දවසේදීත් අපේ සෝදානම් ඔබේ කෙස් කලඹ පිළිබඳව තියෙන සියලුම ගැටලු निराකරණය කරලා බොහොම නිරෝගීමත් සුන්දර කෙස් කලඹක් ලබා ගන්න කොහොමද කියන කාරණය පිළිබඳව කතා බහ කරන්නට. ඒ වෙනුවෙන් අපි ආරාධනා කරා රූපලාවන්‍ය NPK උපදේශිකා ඒ වගේම ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී රිවයිටීස් පරිභෝගිකා ශම්මි එදිරිසිංහට. ආයිබෝන් ශම්මි සුබදාසන. ආයිබෝන් සුබදාසන. ඒ වගේම තමයි ඔබ කොයි කවුරුත් ආදරය කරන බොහොම ජනප්‍රිය රංගන ශිල්පිනියක් අපිත් එක්ක එකතු වෙනවා. මම හිතන්නේ ඇගේ කෙස් කලඹ නිසාම අපි බොහෝ දෙනෙක් ඇයට ආදරය කරනවා. ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි රිවයිටීස් පරිභෝගිකා දිලිනි ලක්මාන තිරිමාන්න. ආයිබෝන් ඔබට සුබදැසන. ආයිබෝන් සුබදැසන. අපි හැමදාමත් ඔබට මතක් කරන කාරණයක් තමයි රිවයිටීස් පිළිබඳ විශේෂයෙන්ම ඔබේ කෙස් කලඹ පිළිබඳ ඔබට ගැටලු තියෙනවා නම් අපට යොමු කරන්නට කියලා. එහෙමනම් අද දවසේදීත් අපි සෝදානම් ඔබේ කෙස් කලඹ පිළිබඳව ගැටලුවට අපිට යොමු කරලා තියෙන ගැටලුවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට. විශේෂයෙන්ම මේ ගැටලු අපි තෝරාගත්තේ මේකා වීකයා රිවයිටීස් ෆේස්බුක් පිටුවෙන්. ඒ වගේම තමයි කෙස් කලඹ පිළිබඳව කතා බහ කිරීමේදී අපි හැමෝටම ගැටලු තියෙනවා. ඒ ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට අද දවසේදී සෝදානම්. අද දවසේදී අපි මම මුල්ම ප්‍රශ්නය තෝරා ගත්තා මහේෂි රණසිංහ මහනුවර ඉඳන් තමයි මේ ගැටලුව අපිට යොමු කරලා තියෙන්නේ. ශම්මි, ඇය අහනවා රිවයිටීස් වලින් කොණ්ඩ යන්නේක නතර වෙන්නේ කොපමණ කාලයක් යනවද කියලා. මේෂි හොඳ මේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් අපි දිල්නිව ගත්තොත් උදාහරණයකට, දිල්නිට කොණ්ඩ යන්නේක මං හිතන්නේ මාසයක් එකමාරක් ඇතුළත ප්‍රතිඵල ලැබුණා. නමුත් මට මාස දෙකක් වගේ කාලයක් ගියා ඒ ප්‍රතිඵල ලබන්න. අන්න ඒක මගේ පුද්ගලයාගෙන් පුද්ගලයාට මේ தත්ත්වය වෙනස් වෙනවා. සමහර විට බර ශරීරයේ බර අණුව, එතකොට තමන්ගේ පෝෂණ ශක්තිය අණුව, ඒ විතරක් නෙමෙයි අපි දන්නවා දැන් අපි රිවයිටීස් කැප්සූල් එකක් බිව්වහම සමහර විට මට 60%, ඒ කියන්නේ කැප්සූල් එකේ තියෙන පෝෂක කොටස් වලින් 60%ක් මට මගේ ශරීරය උරා ගන්නවා. නමුත් සමහරට දිල්නිට ඊට වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ 70%ක් 75%ක් ඒ වගේ වෙන්න පුළුවන්. තව කෙනෙකුට 50%ක් හෝ 40%ක් වෙන්න පුළුවන්. අන්න ඒ මතත් ඔය தත්ත්වේ තියෙනවා. අන්න ඒක අපි හොඳින් වටහා ගන්න ඕනේ. හේතුව අපි හැමතිස්සෙම කියනවා නේද, රිවයිටීස් කියන්නේ විද්‍යානුකූලව නිෂ්පාදනය කරපු පෝෂක කොටස් අඩංගු හොඳ පෝෂක අතිරේක පෝෂක පෝෂකයක් කියලා. ඉතින් ඒ කියන්නේ රිවයිටස් වල අඩංගුලා තියෙන කෙස් ගහට අවශ්‍ය කරන පෝෂක කොටස් ටිකනේ. මේ කොටස් ටික අපේ ශරීරයේ කියන්නේ අපේ රුධිර නාලිකා හරහා මේ කෙස් ගහේ මුලට ගිහිල්ලා එයා එළියට එන කාලයක් යනවා. මේ කාලේ අපි වටහාගෙන ඉන්නට ඕනේ. මොකද මම විද්‍යානුකූලව දන්න දෙයක් තියෙනවා, අපේ ඕනම කෙනෙක්ගේ මාසයකට වැවෙන්නේ සෙන්ටිමීටරයකට අඩු ප්‍රමාණයක් කෙස් ගහ. එතකොට මේ සෙන්ටිමීටරයකට අඩු ප්‍රමාණයක් මාසෙකදී වැවුණා අපිට එළියට පේනවද? පේන්නේ නැහැ. ඉතින් අපේ සමහර මාස 3ක් 4ක් යනකොට මේ වෙනස අපිට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා පොඩ්ඩක් මෙහෙම ඔළුවට අත තියලා ඔළුව පොඩ්ඩක් පහලට තද කරාම තේරෙනවා නිකන් ඇනෙන ගතියක්, ඝනකම ගතියක්. අන්න එතකොට ඔබට වැටහෙයි ඔබේ කොණ්ඩේ වැවෙන්න පටන් අරන් කියලා. නමුත් අපි එළියට පේන වෙනසක් මං හිතන්නේ මටනම් මගේ කොණ්ඩේ කෙනෙකුට දැක්ක ගමන් ඔයාගේ කොණ්ඩේ ඉස්සර වගේ නෙමේ ඝනකමට නිරෝගීව වැවිලා කියලා පේන මම හිතන්නේ අවුරුද්දක විතර කාලයක් ගියා. මට ඒක හොඳටම දැනුණ දැන් අවුරුදු 3ක් විතර මම රිවයිටීස් පාවිච්චි කරන දැන් ඒක දකින්න ඕනි කෙනෙකුට ඒ වෙනස පේන්න තියෙනවා. මොකද මම අවුරුදු 3ක් වගේ කාලයක් පාවිච්චි කරන නිසා කොණ්ඩේ වැවෙනවා ඉතාමත් නිරෝගීව දිදුලනවා විදිහට රිවයිටිස් වලින් කොණ්ඩේ වැවෙනවා. නමුත් කාලයක් යනවා. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමහරවිට මට අවුරුදු 3ක් ගිහිල්ලා ලොකු නිරෝගීමත් දිදුලන කෙස් කලඹක් ලැබුණාට
දිනක මං හිතන්නේ ඊට අඩු කාලයක් තුළ ඒ දේ ප්‍රතිඵල ලැබෙන්න ඇති. අන්න ඒ දේ අපි වටහා ගන්නට ඕනේ. ඒ නිසා මට කෙටියෙන් කියන්න තියෙන්නේ ඇත්තටම වැවෙනවා. ඔබ හිමින් හිමින් බලන්න ඔබේ කොණ්ඩේ වැවෙන විදිහ ඔබට තේරුම් ගන්න පුළුවන් වැවුණද නැද්ද කියන එක. ඔව්, රූපලාවන්‍ය පිළිබඳව කතා බහ කිරීමේදී විශේෂයෙන්ම අපි හැමෝටම රූපලාවන්‍ය ගැටලු තියෙනවා. ඒ අතරනොත් කෙස් කලඹ පිළිබඳව අපිට බොහෝ ගැටලු තියෙනවා. ඒ නිසාම තමයි අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ ඔබේ ගැටලුවට නිවැරදි විසඳුම් ලබා දෙන්නට. මොකද අපි දන්නවා බොහෝ දෙනෙකුට මෙවැනි ගැටලු තියෙනවා කියලා. ඒ නිසාම අද දවසේදීත් අපි තවත් එක ගැටලුවක් තෝරාගත්තා. මෙගා වීකේ රිවයිටිස් Facebook පිටුවට යොමු කරපු ගැටලුවක් තමයි අපි තෝරාගත්තේ. දෙලිනි, මේ ප්‍රශ්නය යොමු කරලා තියෙන විනෝදිනී චත්‍රික අනුරාධපුරේ ඉඳන්. රිවයිටිස් භාවිතා කළොත් මහත් වෙනවද කියලා තමයි එයා අහන්නේ. ඔව්, ඇත්තටම චත්‍රිකා ඒ අහන ප්‍රශ්නය මං හිතනවා මගෙන් කීප දෙනෙක් අහලා තියෙනවා. මං හිතනවා ඒකට මේක තමයි හොඳම වෙලාව උත්තරයක් ලබා දෙන්න කියලා. මොකද රිවයිටිස්කින් නිෂ්පාදනය ඇත්තටම හිසකෙස් සඳහා නිෂ්පාදනය වෙච්ච නිෂ්පාදනයක්. එතකොට මේ නිෂ්පාදනය ඇතුළත ඇතුළත් වෙලා තියෙන සියලුම අන්තර්ගතයන්, සියලුම පෝෂණ අතිරේකයන් සියල්ලම හිසකෙස් සඳහාම නිෂ්පාදනය වෙච්ච නිෂ්පාදක. ඉතින් මං හිතනවා මෙතනදි කෙනෙක් අනිසිබියක් ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ශරීරයේ මහත් වීම කියන්නේ ඒක අපේ හිසකෙස් වල හිසකෙස් ගත්තාම ඒක වෙන කොටසක්. මම හිතනවා ශරීරයේ අපි මහත් වෙන්න ගත්තාම ඒක වෙන කොටසක්. මම හිතනවා ඒක මම හිතනවා ශරීරයේ හෝමෝනත් එක්ක ඇති වෙන ක්‍රියාකාරීත්වය සහ අපි හිතමු අපි දැන් ආහාර පාලනයක් නැතුව ගන්න ඒ වගේ පැතිකඩයකට යන දෙයක්. මම හිතනවා රිවයිටිස් කියන නිෂ්පාදනය දැන් ශම්‍යක් අවුරුදු 3ක් පාවිච්චි කරනවා, මම අවුරුදු 1කට වැඩි කාලයක් පාවිච්චි කරනවා. මොකද අපි පාරිභෝගිකයන් හැටියට දන්නවා මේ රිවයිටිස් කියන නිෂ්පාදනය අපේ ශරීර මහත් වීමක් ඇති කරන්නේ නැහැ. ඒක මම පෞද්ගලිකවම කියන කාරණාව 100%ක් විශ්වාසයෙන්. මොකද රිවයිටිස් කියන නිෂ්පාදනය මම පෞද්ගලිකවම පාවිච්චි කරන්නේ මගේ හිසකෙස් සඳහා. එතන ඒ පාවිච්චි කරන කාලය අතරතුර මුල් කාලේ දැන් මීට අවුරුදු 2කට කලින් ගත්තත් දැන් මෑත කාලීනව ගත්තත් සියල් ශරීරයේ කිසිම මහත් වීමක් වෙන්නේ නැහැ. මොකද ඒ ගැන කිසිම අනිසිබියක් ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද සමහරුන්ට ඔය කට කතා ඔය වගේ දේවල් පැතිරිලා තියෙනවා මේ නිෂ්පාදන ගත්තාම මේවට මහත් වෙනවා කිය. මෙතන එවැනි වැරදි වැටහීමක වෙන්නේ නැති චතුරිකා ඉන්න. මම හිතන චතුරිකාට කියන්න තියෙන්නේ රිවයිටිස් කියන නිෂ්පාදනය හිසකෙස් වලට ප්‍රාණය දෙන රිවයිටිස් කියන්නේ හිසකෙස් ලස්සනට තියාගන්න, ඒක නිරෝගීව තියාගන්න. මොකද අපි මම හිතනවා ඔබ අපි කවුරුත් හිසකෙස් වලට ගොඩක් ආදරය කරනවා. අපේ මූණ පිම්පල් එකක් ආවත් ඒකට වැඩි අවධානය නොවුනත් අපේ ගැලවිලා යන කෙස්කස් 10 දිහා දැක්කම අපිට වැඩි දුකක් විඳිනවා. මම හිතනවා එතනදී රිවයිටිස් කියන නිෂ්පාදනය ඇතුලේ ඒ අනිසිබිය ඇති කරගන්නට අවශ්‍ය වෙන්නේ. මොකද ශරීර මහත් වීමක් ඇති වෙන්නේ ඔබගේ ශාරීරික හිසකෙස් වලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා මිසක ශරීර මහත් වීමක් සිදු කරන්නේ නැත. ඔව්, මං හිතන්නේ දෙන්නේ මේ මටත් තිබුණ ප්‍රශ්නයකට තමයි ඔබ පිළිතුරු ලබා දෙන්නේ. මමත් වැඩසටහන ආරම්භ කරන්න කලින් ඔබෙන් ඒ දේ ඇසුවා. ඔව්, ඉතින් අපි විශ්වාස කරනවා පාරිභෝගික ඔබටත් ඔබේ ගැටලුවට නිවැරදි විසඳුම් ලැබුණා කියලා. එහෙමනම් අපිට වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකයන් මතක් කරන්න 0773410071 සහ 0114375364 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ශම්මි, දැන් බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් තමයි මේ හිසකෙස් වවාගෙන අපි හැම කෙනෙක්ම කැමතින, විශේෂයෙන්ම ඔබ වගේ බොහොම නිරෝගී ඒ වගේම දිගු කෙස් කලඹක් ලබා ගන්නට අපි හැම කෙනෙක්ම කැමතියි. ඔන්න ඊළඟට මේ ගැටලුව යොමු කරලා තියෙන්නේ ඔන්න ඒ වගේ කෙනෙක්. ඇය අහනවා සුගාධනීද සිල්වා මාතර ඉඳන් තමයි මේ ගැටලුව යොමු කරන්නේ. ඇය අහනවා රිවයිටිස් වලින් කොණ්ඩේ වැවීමකුත් සිදුවෙනවාද, කොපමණ කාලයක් යනවාද කියලා තමයි විමසන්නේ. ඔව්, මං අර ඉස්සල්ලත් කිව්වේ ඔක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා කියලා. සාමාන්‍යයෙන් මං කිව්වේ මාසයක් ඇතුළත වැවෙන ප්‍රමාණය අපි දැනන් ඉන්න ඕනේ. මොකද ගොඩක් අය හිතනවා රිවයිටිස් බිව්වහම ශම්මිගේ දිල්නිගේ වගේ කොණ්ඩේ දිගට වැවෙනවා කියන එක. ඇත්තටම අපි කොයි වෙලාවකවත් කිව්වේ නැහැ දිල්නිවත් මමවත් අපේ කොණ්ඩේ දික්ුණේ රිවයිටිස් බීලා කියලා. මොකද අපි දෙන්නටම තිබුණා දිගු හිසකෙස් කලඹක්. නමුත් ඒක අපි දෙන්නටම තිබිච්ච ගැටලුව හිසකෙස් යනවා. එතකොට අපි දෙන්නටම හිසකෙස් පාලනය කරගන්න අමාරු ගතියක් තිබුණා, කැඩෙනවා, ওই නොයෙකුත් ප්‍රශ්න තිබුණා. ඉතින් ඒ ප්‍රශ්න වලට විසඳුමක්නේ අපි හෙව්වේ. ඒ විසඳුම තමයි අපිට රිවර්ස් වලින් ලැබුණේ. නමුත් කොණ්ඩේ වැවෙනවා කියලා දැනගන්න අපිට ටික කාලයක් ගියා නේද දෙන්නේ. මම හිතනවා මාස 6කට වැඩි කාලයක් ගියාට පස්සේ තමයි ඒක දැනුනේ. ඊට අමතරව සමපැහැපත් වෙනවා කියන දේ දැනුනේ අපිට මාස 6ක් විතර ගියාට පස්සේ. හැබැයි අර මුලින් සඳහන් කරපු ප්‍රශ්නේ තියෙන්නේ මහත් වෙනවයි කියන ඒක නම් සිද්ධ වුණේ නැහැ. මම දෙන්නිට අපි දෙන්නා සෑහෙන ලොකු මහත
ශරීර දෙකක් තියෙන්න ඕනේ නේ. එහෙම වුණා නම් ඇත්තටම නැහැ. නමුත් කොණ්ඩේ වැඩිම තමයි සිද්ධ වුනේ. ඒ විතරක් නෙමෙයි හිසකෙස් ගැටලු නම් ඔක්කොම මං හිතන්නේ මේ වෙනකොට මගේ නම් තිබිච්ච හිසකෙස් ගැටලු සියල්ලම निराකරණය වෙලා ඉවරයි. මොකද මට දැන් හිසකෙස් ගැටලු නැහැ කියන්න. අර මට දැන් තියෙන ආසාව තමයි තව මගේ කොණ්ඩේ වැවෙනවා නම් ඝනකොමට නිරෝගීව වැවෙන්න ඕනේ කියන ආසාව තමයි. ඒ විශ්වාසය එතකොට මං ආයේ බයයි. මමට හිතෙනවා ඇත්තටම අපි එදිනෙදා ගන්න ආහාර වේල පිරිපුන ආහාර වේලක් ගන්නෙ නැහැ. මොකෝ අපි කාලේ බහුලයි. ඉතින් මට හිතේ මගේ හිතේ පොඩි බියක් තියෙනවා. මම රිවයිටිස් නැවැත්තුවොත් මට මාස 6ක් 7ක් යනකොට මං ආයේ පරණ තත්ත්වෙටපත් වෙයි කියලා. හේතුව මම දන්නවා මට පෝෂක කොටස් සහිත ආහාර වේලක් මම ගන්න නැහැ. කාර්ය බහුලයි මම. ඒ මගේ ජීවන රටාව මම අඳුරන නිසා මම අදටත් රිවයිටිස් නම් අයින් කරන්නේ නැහැ. මොකද මගේ කොණ්ඩේ වැවිච්ච විදිහ මට පෞද්ගලිකව මට දැනුණා. ඉතින් පෙනුණා. ඒ මං හිතනවා මාව ආශ්‍රය කරන ගොඩක් අය ඒ තත්ත්වේ දන්නවා. ඉතින් ඔබ හිතනවා නම් කොණ්ඩේ වැවෙනවාද වැවෙයිද අනේ කොහොමද කියලා තාමත් ඔය කවුද ප්‍රශ්නේ යොමු කරලා තින්නේ? සුගන්ධනී. ඉතින් මං හිතනවා ඔන්න ඔබට පිළිතුර ලැබෙන්න ඇති. ඇත්තටම වැවෙනවා. ඔබ මාස 6කට වැඩි කාලයක් බීලා මම කියපු ක්‍රමේ පොඩ්ඩක් කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මෙහෙම කොණ්ඩේ අල්ලලා මෙහෙම මෙහෙම කරලා බලන්න ඔබට දැනේ බොහොම ඝනකමට. ඒ කියන්නේ අර අපි වචන ටිකන කම්බිකූරු වගේ කියලා. අන්න එහෙම ඔබේ කොණ්ඩේට ඔබ අතර දැනෙනවා නම් ඔබ බලාපොරොත්තු වෙච්ච දේ ඔබට ලැබිලා ඇත්තටම වැවෙනවා. එහෙම හිතේ තියාගන්න එපා. අනේ මේක වැවෙනවද නැද්ද මොකක් වෙයිද? ඉවසීම ඕනේ. ඇත්තටම ඕනේ. ඇත්තටම ලස්සන වෙන්න නම් ඉවසීම තියෙන්න ඕනේ. ඉතින් ඔබ ඒ වගේ ඉවසලා රිවයිටිස් තව ටික කාලයක් බීලා බලන්න. ඔබට මන් දන්නවා මායි දිල්නි වගේ ඇයත් රිවයිටිස් නම් අතාරින් නෑ ඒ ප්‍රතිඵල දැක්කට පස්සේ කියන එක. මෙහෙම කොණ්ඩේ ගැලවෙන්න ගත්තොත් නම් පීරන්න වෙන්නේ තට්ටි තමයි. මොන දේ කරත් හරියන්නේ නෑ අම්මා. තාමත් ඔයා රිවයිටිස් කැප්සූල් එක ගැන දන්නේ නැද්ද? කොණ්ඩිට වගේම සම නියපොතු වලටත් හොඳයිනේ. මේ පාර කෙල්ල ගමේ ගිහින් කොණ්ඩේ සම නියපොතු ලස්සන කරගන්න කෙමක්වත් කළාද? මොන කෙමක්ද? මගේ අම්මත් පාවිච්චි කරන රිවයිටිස් කැප්සූල් තමයි දැන් මගෙත් කොණ්ඩේ වගේම සම නියපොතු ලස්සන කරන්නේ. ඔව් එහෙමනම් ඔබට මේ නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංකයන් මතක් කරන්නම්. 0773410071 සහ 0114375374 කියන දුරකථන අංක ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාව තියෙනවා. අද දවසේදී අපි ඔබ අපට යොමු කරලා තියෙන විශේෂයෙන්ම මේ මෙගා වීකෑ රිවයිටිස් ෆේස්බුක් පිටුවට යොමු කරලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට තමයි වැඩි කාල වේලාවක් වෙන් කරන්නේ. එහෙමනම් අපි තවත් ගැටලුවක් තෝරගත්තා. දිලෙනි මේ ගැටලුව අපට යොමු කරලා තියෙන දිනේ මා හේරත් නිකවැරටියේ ඉඳන් රිවයිටිස් මාස 3ක් විතරද භාවිතා කරන්න ඕනේ කියලා එයා අහනවා. ඔව් ඇත්තටම ඕක අපෙන් අහන දෙයක් තමයි. ඇත්තටම ওই ප්‍රශ්නෙත් අහනවා. මොකද කෙනෙක්ට දැන් අපි මූලිකවම කියන්නේ රිවයිටිස් පාවිච්චි කරන්න කියලා මාස 3යිනේ. දැන් ඇත්තටම ඕනෑම නිෂ්පාදනයක ප්‍රතිඵල ලැබෙන්නට නම් සහ ප්‍රතිඵල බලාපොරොත්තු ඒක ඉවසිරවන්තව බැලුවොත් එහෙම අපිට මාස 3ක් වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. මොකද ඒ නිෂ්පාදනයෙන් කොහොමද අපේ හිසකසට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන්නේ? එතකොට මාසයක් එකහමාරක් දෙකක් තුනක් වනකොට අපිට ප්‍රතිඵල පේන්නට පටන් ගන්නවා. දැන් රිවයිටිස් කියන නිෂ්පාදනයේ මාසෙ හමාරය යනකොටම පාරිභෝගිකයට ප්‍රතිඵල පේනවා. මේ නිෂ්පාදනය ඇතුළේ තමන් භාවිතා කරන තමන්ගේ අවශ්‍යතාවය මොකක්ද? කියන්නේ හිසකෙස් ගැලවිලා යන එකට, හිසකෙස් වර්ධනය කරගන්නද, නැත්නම් හිසකෙස් වල තියෙන දුර්වර්ණ ගතියම ගහරව ගන්නද, ඔය එනි ආකාරයේ විවිධාකාර හිසකෙස් ගැටළු වලින් පීඩා විඳින කෙනෙක්ට නම් ඒ ප්‍රතිඵල බලාගන්න මාස 3ක් කාලයක් අවම වශයෙන් අවශ්‍ය වෙනවා. මෙතනින් එහාට දැන් මම ශම්මියක් අවුරුදු 3ක් වෙන කාලයක්, මම අවුරුදු 2කට වැඩි ප්‍රමාණය අපි අදටත් රිවයිටිස් එක එකතු වෙලා ඉන්නේ. අපිට අර අතහැරගන්න බෑ. මොකද ඒ අතහැරගන්න බැරි. මොකද රක්ක කලින් ඒකට හොඳම වචන ටිකක් කිව්වා. ආදරෙත් එක්ක දැන් අපි මේක නැවැත්තුවොත් අපි ආයේ පරණ තත්ත්වයට යයිද? අපේ කොණ්ඩේට අපිට අර සාත්තුව දෙන්න බැරි වුණොත් එහෙම ආයේ පරණ විදියටම අපේ කොණ්ඩේට හානි වෙයිද? අපේ කොණ්ඩේ ගැලවිලා යන්න පටන් ගනීද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් තමයි අපිට තියෙන්නේ. ඉතින් මේ ඒක අතහැරගෙන බැරි හින්දා තමයි අපි අදටත් මේ මාස දැන් අපි අවුරුදු ගානක් අපි අවුරුදු වශයෙන් ගත්තත් අපි රිවයිටිස් එක එකතු වෙලා ඉන්නේ. ඒක අතහැරගන්න බෑ සහ අපි කොණ්ඩේට ආදරය කරන හින්දා. මෙතන හිසකෙසට ආදරය කරන කෙනෙක් නම් ඒක තව තවත් නිරෝගීව තියාගන්න ඕන කෙනෙක් නම්, මොකද මේ නිෂ්පාදනයේ ඉතාමත් පහසු වෙන්නේ භාවිතා කරන්න. දවසට එක කැප්සූල් එක උදේ ආහාරයෙන් පස්සේ. මම හිතනවා ඕනෑම කාර්යබහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට උනත් තමන්ගේ හිසකෙස ලස්සනට තියාගන්න එක මාස 3ද මාස 6ද
අවුරුද්දද නෙමේ, තමන්ගේ හිස කෙසට ආදරය කරන කෙනෙක් නම් මං හිතනවා ඒක ළඟ තියාගෙන රිවයිටිස්, මොකද ඒකෙන් දෛනිකව අපේ හිස කෙසට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. මොකද අපි මේක ඉල්ලීමක් නෙමෙයි කරන්නේ. මොකද මම ශම්මියක් අපි හැමතිස්සෙම විශ්වාස කරන කාරණාවක් තමයි අපි මේ සමාජ සත්කාරය. කියන්නේ අපි හිස කෙසට ආදරේ අපි දෙන්නම, ඒ වගේම තමයි අපි මේ මාධ්‍යයට ඇවිල්ලා තව කෙනෙකුට කියන්නේ මෙන්න මේ විදිහට ආරක්ෂා කරගන්න, මේ විදිහට ආරක්ෂා වෙන්න ඔබගේ හිස කෙස් කලඹ කියලා කියන්නේ. මොකද අපි තව කෙනෙක් ලස්සනට ඉන්නවට, ඒ හිස කෙස් සම්බන්ධ ගැටළු වලින් පීඩා විඳිනක නැතිව ඉන්නවට අපි හරි කැමති. එතනම් මෙතනදි මාස 3ද මාස 6ද අවුරුද්දද නෙමේ, Tamanta හිස කෙස් ලස්සනට තියාගන්න අවශ්‍ය නම් ඒක ස්ට්‍රිප් පුෂ කියලා ભેදයක් නැහැ. අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඇත්තටම දැන් ඔය අපිට මෙගා වීකේ රිවයිටිස් Facebook එකට ඔය එවන ප්‍රශ්න, ඇත්තට මේක හරි ප්‍රායෝගිකව ජීවිතයේ අත්විඳින ප්‍රශ්න. මම හිතන ඒතනදී අපි ඇත්තට මේ වගේ ප්‍රශ්න ටිකකට මේ 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 ওই ප්‍රශ්න වලින් පොඩ්ඩයි මම හිතන මෙතනදී හරි ඒකට අපි උත්තර ලබා දෙන්න හැකි වීම පිළිබඳව අපිත් ඇත්තටම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේදී. ඉතින් මම හිතනවා හිසකේ සම්බන්ධ ගැටලු තියෙන කෙනෙකුට තැවි තැවි ඉනර්ශාවක් නේ රිවයිටිස් තියෙනවා පාවිච්චි කරන්න. පාවිච්චි කළ ප්‍රතිඵල ලබාගෙන අපිට ওই විදිහට මෙගා වීකේ රිවයිටිස් කියලා Facebook පිටුවට ඔගලන්ගේ උත්තර සහ ඔගලන්ගේ කොහොමද ලැබිච්ච ප්‍රතිචාර වගේම හොඳ ප්‍රතිඵල ලැබලා හොඳ උත්තරත් අපිට කියන්න. උත්තරත් අපිට අනිවාර්යයෙන්ම කියයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔව්. කෙස් කලඹක් කියන්නේ කාන්තාවකට ආභරණයක්. අපි දන්නවා කාන්තාවන් විදිහට ඔබ හැම කෙනෙක්ටම කෙස් කලඹ පිළිබඳ විවිධාකාරය ගැටළු තියෙනවා. ඒ නිසාම තමයි අද දවසේදීත් ඔබට භාවිත කරන්නට පුළුවන් ලංකාවේ වෙළඳපළේ තියෙන අංක 1 නිෂ්පාදනයක් වන රිවයිටිස් පිළිබඳව ඔබව මේ විදිහට දැනුවත් කරන්නේ. එමනම් මේ සූදානම් වෙන්නේ තවත් ඔබ යොමු කළ තියෙන ගැටලුවකට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට. ශාමලි පෙරේරා කුලියා පිටේ ඉඳන් මේ ගැටලුව යොමු කරලා තියෙනවා. ශම්මි අය විමසනවා මව් කිරි දෙන අම්මලාටත් රිවයිටිස් භාවිතා කරන්නට සුදුසුයිද කියලා. අනිවාර්යෙන්ම. මොකද මං හිතනවා ඉස්සර මොකද රිවයිටිස් කියන්නේ අලුත් දෙයක් නෙමේ. මම රිවයිටිස් එක්ක එකතු වෙනකොටත් රිවයිටිස් මම පාවිච්චි කරලා මම මේ මාධ්‍යයට ඇවිල්ලා මායි දිල්නි මේක ප්‍රජාසත්කාරය කරේට කියන්න කලින් අපි දැන කරලා තියෙනවා. මොකද දිල්නිව හම්බ වෙනකොට මම රිවයිටිස් ගැන කතා කරන්න මේ මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා හිටියේ නැහැ. නමුත් දිල්නිට තිබිච්ච ගැටලුවට මම රිවයිටිස් හඳුන්ලා දුන්නා. මොකද මමත් ඒ වෙනකොට ගැටලු විසඳගෙන තිබුණා. ඉතින් මම හිතන්නේ අපි දෙන්න ඒ කාලයක් අපි දෙන්නගේ ඒ ලැබු ප්‍රතිඵල අපි දෙන්න ගොඩක් අයට දීලා තමයි මෙතන හිත අවුරුදු දෙකකට පස්සේ අපි දෙන්නා මේ මාධ්‍ය ඉස්සරහට ආවේ රිවයිටිස් බොන්න කියන එක කියන්න මොකෝ ප්‍රතිඵල ලැබලා. ඉතින් ඇත්තටම ඔතනදී අපි හිතන්න ඕනේ අර දිල්නි කිව්වාගේ අපි හරි ගැටලුවට හරි දෙන්නේ කරන්නට ඕනේ. ඉතින් ඔතනදී අපි හිතන්න ඕනේ අපේ ගැටලුව මොකක්ද, ඒ ගැටලුවට විසඳුම මොකක්ද, ඊළඟට අපි කළ යුත්තේ කුමක්ද කියන එක. ඉතින් ඒ නිසා මම හිතනවා දැන් මම හිසගෙස් ගැටලුවට විසඳුම හොයාගත්තා. දැන් තව කෙනෙක් ওই ගැටලුව කියනකොට අපිට කියන්නේ මෙහෙමනේ, අනේ මට දැන් බබෙක් ඉන්නවා, මම කිරි දෙනවා, මගේ කොණ්ඩ යනවනේ හරියට කියනවා. කොණ්ඩ යනවා කියන ගැටලුව ඇයි දන්නවා. එතකොට ඒ විතරනේ හේතුත් ඇය දන්න. මොකද හේතු ටික මට කියලා ඉවරනේ, මට බබෙක් ඉන්න මම කිරි දෙන්න කියලා ඉවරයි. නමුත් හේතුව ඇහුවොත් කියන්නේ හේතුවක් දන්නේ නැහැ. නමුත් එයා හේතුව මට කියලා ඉවරයි. ඇත්තටම කිරි දෙනකොට අපි දන්නවා අම්මා කෙනෙක් එයාගේ ඇඟේ තියෙන පෝෂණින් තමයි දරුවටය දෙන්නේ. එතකොට දැන් අපි කියු හිතමු 50%ක් පෝෂණය තියෙනවා කියලා අම්මගේ ශරීරය. නමුත් 50% වැඩි කොටසක් කියන්නේ දරුවට. එතකොට අම්මට ඉතුරු වෙන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. එතකොට කෙස් යනවා කියන එක අහන්න දෙයක්ද? ඇත්තටම යනවා. ඒක අපි මම හිතන්නේ අපි දන්න දෙයක්. පෙළක් අය කියනවා බබා හිනා වෙනකොට කෙස් යනවා කියලා කියනවා කියලා. ඇත්තටම විද්‍යාත්මකව බැලුවොත් එහෙම සිදුවීමක් නැහැ. නමුත් ඔක ඔය ආදිකාලිනම් කටවචනෙන් එන දෙයක්. ඇත්තටම විද්‍යානුකූලව බැලුවොත් පෝෂණයේ තියෙන ඌනතාවයක් තමයි එතන බලපාන්නේ. ඇත්තටම කිරි දෙන අම්මලට අපි කියනවා මාස 6න් පස්සේ ඔබ අනිවාර්යෙන් රිවයිටිස් ගන්න. මොකද ඔබේ කොණ්ඩ යන එක ඔබට වැඩි කාලයක් යන්න ඇතුව මම හිතන්නේ මාසයක් එකමාරක් ඇතුළත ඒ අම්මලට හොඳින් දැනන. මොකද මම ගන්න කියලා බීපු අම්මල දෙන්නෙක් තුන් දෙනෙක්ව ඇත්තටම මගේ කොණ්ඩ යන එක නතර වුණා. ඒ කියන්නේ දැන් පෙලක් අය මට දැන් නිතර නිතර හම්බ වෙනවා. මම රූපලාවණ්‍ය ශිල්පිනියෙක් නේද, ඒගොල්ලෝ කියනවා බලන්න මේ දැන් මගේ කොණ්ඩ දිහා මං කිරිත් දුන්නා මාස ගාණක්, නමුත් මගේ කොණ්ඩ නිරෝගීව තියෙනවා කියලා. ඇත්තටම මම හිතනවා ඔන්නෝක වටහා ගන්නට ඕනේ. අපි පෝෂණයනේ මේ රිවයිටිස් වල අඩංගු වෙලා තියෙන තේ. එහෙනම් පෝෂණය ලැබෙනවා නම් පෝෂණය අපි ගන්න ඕනේ. පෝෂණය කොහෙටද යන්නේ කියලා අපි දැන් දන්නවා. ඒ නිසා මම කියනවා මමත් අම්මා කෙනෙක් විදිහට ඔබ කිරි දෙන අම්මා කෙනෙක් නම් අනිවාර්යෙන් මාස 6ක් දැන් ඉක්ම වෙලා නම් රිවයිටිස් අදම පාවිච්චි කරන්න ගන්න, ඔබේ ගැටලුවකටම විසඳුම හම්බ වෙයි කියලා.
ඔව් එහෙමනම් අද දවසේදීත් අපි විශ්වාස කරන ඔබේ ගැටලුවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නට අපට හැකියාව ලැබුණා කියලා. එහෙමනම් මේ නිෂ්පාදනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පුළුවන් දුරකථන අංක මතක් කරන්නම්. 0773410071 සහ 0114375364 ඔස්සේ ඔබට වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාවක් තියෙනවා. එහෙමනම් අද දවසේදීත් ඔබේ කෙස් කලබ පිළිබඳව තියෙන ගැටලුවට නිවැරදි පිළිතුරු ලබා දෙන්නටත්, ඒ වගේම රිවයිටිස් නිෂ්පාදනය පිළිබඳව කතා බහ කරන්නටත් අපිත් එක්ක එකතු වුණ ශාම්මී ඔබටත් ඒ වගේම දිලනේ ඔබටත් දෙහැවින්ම ස්තුතිවන්ත වෙනවා. ආයුබෝවන්. ආයුබෝවන්. මෙම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ යන හිසකෙස් නවතා වර්ධනය කරගන්න හිසකෙස් සඳහා ප්‍රාණය දෙන රිවයිටිස්.